මේ ප්‍රයිම් ටයිම් සන්රයිස් ප්‍රවෘත්ති ප්‍රකාශයයි. අයිබෝන් සුබ උදෑසනක්. ඔබ එක්ව සිටින්නේ නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තිත් සමගින් මම මනිෂා කාවින්දේ ප්‍රථමයෙන් සිරස්තල. ජනපති අද ඉන්දියානු සාගර කලාපයේ රාජනායක සමුළුව අමතයි. මහබැංකුවේ රාජනාය දෙපාර්තමේන්තුවේ අධිකාරී අද බැඳුම් කර ජනපති විමර්ශන කොමිස මහාමුවට. බිංගිරියේ විරෝධතාව විසිරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ලේදී. ඉන්දියානු සාගර කලාපයේ රාජනායක සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඇමතීමට නියමිතයි. ජනාධිපතිතුමන්ගේ ඉන්දුනීසියානු සංචාරයේ තොරතුරු ගෙනෙන්නේ නිවුස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. මේ අවස්ථාව වන විට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සූදානම්ව සිටිනවා. 20 වැනි ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සම්මේලනයේ 20 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සැමරීමට දින දෙකකට පෙරයි ආරම්භ වුණේ සම්මේලනයේ කටයුතු. නිලධාරීන්ගේ රැස්වීම ඒ වගේම ඊයේ දිනේදී අමාත්‍ය මණ්ඩල මට්ටමේ රැස්වීම පැවැත්වුණා. අද රාජනායක සමුළුව ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්. ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් ඊයේ පස්වරුවේ ජකර්තා නුවරට සම්ප්‍රාප්ත වුණා. ඊට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට තායිලන්ත රාජනායකයාත් මේ නුවරට සම්ප්‍රාප්ත වුණා. රාජනායකයන් 21ගේ සහභාගීත්වයෙන් යුතුවයි සම්මේලනයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. රටවල් 21ක් මෙහි සමාජිකත්වයේ දරනවා. ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය ආදී රටවල් 21ක් මෙහි සමාජිකත්වයේ දරනවා. ඒ නිසා මේ කලාපයේ ආර්ථිකය පිළිබඳව සැලකිය යුතු තීරණ ගත හැකි සංවර්ධනය කරා යා හැකි ගමනක් පිළිබඳ සාකච්ඡා කළ හැකි සංවිධානයක් බවට මේ පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් අද වේලාවෙන් පෙරවරු 11:11ට පමණ ඉන්දුනීසියාවේ වේලාවෙන් මේ ඇමතීමට නියමිතව තිබෙනවා. අප බලාපොරොත්තු වෙනවා ඒ කාල සීමාවේ විශාල වෙනසක් නොවන බවට තමයි අපට න්‍යාය පත්‍රයේ බැලූ විට පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ කතාවත් ඒ වගේම ඉන් අනතුරුව මේ සම්මේලනයේ අවසානයේ ඇති කරගන්න එකඟතාවය පිළිබඳව අපි සූදානම් සිටින ඔබට තොරතුරු ගෙනීම සඳහා ඒ වගේම ශ්‍රී ලංකා රාජනායකයා මේ සම්මේලනයේ අනතුරුව වසර 40කට පසුව ශ්‍රී ලංකා රාජනායකයෙකු ආරම්භන නිල සංචාරයේ කටයුතු හෙට ආරම්භ කරනවා. ඉතින් ඒ සමග ගිවිසුම් කිහිපයකට එළඹීමට තිබෙනවා. මීට පෙරත් මා ඔබට සඳහන් කළා මේ සියලු කරුණු පිළිබඳව වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් අපි රැඳී සිටිනවා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව අපේ කලාපයේ සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් කුමක්ද කියන්නේ, අනිකුත් රටවල් අප සමග අත්වල් බැඳගෙන යන්නට සූදානම් කෙසේද යන්න පිළිබඳව ඔබට වාර්තා කිරීම සඳහා නිවුස්ෆස්ට්. මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී THP සරච්චන්ද්‍ර මහතා මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම සභාව හමුවේ අද සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙන බව මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම සඳහන් කළේ උදැසන 9ට එම කැඳවීම සිදු කර ඇති බවයි. නීතිපති දෙපාර්තමේන්තුව මගින් ජනපති කොමිසමට සහාය දැක්වීමට පත් කළ කමිටුව සාක්ෂි මෙහෙයවීම සිදු කරන බවද එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළා. බෙංගිරිය පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසිරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වුණා. ඊයේ රාත්‍රියේ මෙම පිරිස පොලිසිය ඉදිරිපිට විරෝධතාවයෙන් නිරත වුණේ රියානතුරකින් පුද්ගලයෙකු මේ ආමෙන් පසුප අනතුරු සිදු කළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබා දීමට රෙහිවයි. ඊයේ රාත්‍රී 8ට පමණ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මුළුමනින්ම වසාගත් ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර දෙල්ල කළා. පොලිසිය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් පොලිසියේ නාම පුවරුවට සහ ඉදිරිපස වීදුරු කිහිපයකටද හානි වූ බවයි. පොලිස් නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශවාසීන් පලවා හැරීමට කටයුතු කළ අතර මෙහිදී කඳුළු ගෑස් ප්‍රහාරයක් දෙල්ල කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධියට අදාළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඇයි අධිකරණයේ තියදී මේ අප දුන්නේ?
ඒක අපි විරුද්ධතාවයේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ අධිකරණයේ අභිමතයේ තියෙනවා ආරක්ෂිත වන්දනාගාරගත කරන්න හෝ යැපීමට. අනික මේ නඩුව දිගින් දිගටම දිගට පවත්වාගෙන යන නඩුව. මේ නඩුව අවසන් වෙන්නේ නැහැ. නඩුව මාසයක් දෙක තුනක් හතරක් ඇතුළත වැඩිකරට දඩුවම ලැබෙනවා. අපි ඒ සියලුම සාක්ෂි සටහන් කරලා තියෙනවා. බිංගිරිය වීරපොකුණ ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු පසුගිය පස්වනදා මිය ගොස් තිබෙන බව අදාළ රියානතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරට ඇප ලබා දීමට විරෝධය පළ කරමින් මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. පාතාලය මර්ධනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන බව පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා පවසන බව ඔහු මේ බව පැවසුවේ වවුනියාව පොලිස් ස්ථානයේ ඉදිකර ඇති සාම විහාරයේ ස්ථාපිත චෛත්‍ය රාජානන් වහන්සේට නිදන් වස්තු තැන්පත් කිරීමේ පින්කමට ඊයේ එක් වෙමින්. මොකද නිලමේ කියලා බුදුමාට ලැබුණු දුරකථන ප්‍රණාලියක් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව තුළ රට තුළ මාධ්‍ය තුළ රැව් පිළිරැව් දුන්න නිලමේ කිසිම පුද්ගලයෙකුට පොලිසිය කරන කුමන මට්ටමකින් කරන පරීක්ෂණ හෝ යටගහන්න එක එක්කනාගේ අවශ්‍යතාවලට උඩට ගන්න යටට යන්න හංගන්න අවශ්‍ය පොලිසියට බලපෑම කරන්න මේ පරිපාලනයේ ඉඩක් නැහැ. පාතාලයයි කියලා ඔගොල්ලෝ හඳුන්වන ওই භයානක අපරාධ අය තව ටිකක් දවසක් යනකොට මොකද වෙන්නේ බලන්නකො. මොකද වෙන්නේ බලන්නකො. ඒගොල්ලන්ට මම බෙහෙවින් ක්‍රියාත්මක කරනවා නීතියට අනුව. කිසිම වෙලාවකවත් අකටයුතු හොර රහස වැඩ සුදු වෑන් වෙනත් කුලී කොන්ත්‍රාත් කිසිම දෙයක් නැහැ. නීත්‍යානුකූලව පොලිස් නිලධාරීනුත් එක්ක අදාළ කටයුතු බුද්ධිතුරතුරුත් එක්ක කටයුතු කරගෙන ඔවුන් අදාළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. විශේෂ කාර්ය බලකාය අනිවාර්යයෙන්ම යොදනවා. බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය වර්තමාන තත්ත්වය කොහොමද? බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය අපිට කොයි වෙලාවකවත් කාටවත් මේ දොස් පවරන්න බෑ. බන්ධනාගාරය අයගේ වැරද්ද, පොලිසියගේ වැරද්ද, හවලාගේ වැරද්ද නෑ. අපි ඒක වගේ සිදු නොවිය යුත්තක්. සිදු නොවිය යුත්තක්. එතකොට ඒ සිද්ධිය සිදු වුණාම පිළිබඳව ඒකේ වගකීම අපි බාර ගන්න ඕනේ. ඒක වගකීම සාමූහිකව අපි බාරගත යුතුයි. අත වශයෙන්ම මූලස්ථාන පොලිස් පරිකරවස් කළුතර උතුර ස්ථානාධිපතිවරයාගේ අතින් අත වශයෙන්ම ඒ නොසලකීමක් එතනදී වෙලා තියෙනවා. එලා බරපතල ගණයේ අපරාධකරුවෙක් හැටියට ඔහුට යුතුයකම තිබුණා. අනිවාර්යයෙන්ම ඔහුගේ සහකාර පොලිස් අධිකාරීට නියෝජ්‍ය පොලිස්පතිට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඒ බව දැනුම් දෙන්න. එතකොට එහෙමනම් ඒ ආගම මට්ටමින් බැරි වුණාට කියලා මට්ටමින් කතා කරලා අදාළ වෙන විශේෂ රාජකාරි නිලධාරීන් හරි නැත්නම් විශේෂ කාර්ය බලකාය හරි නිලධාරීන් අපිට යොදා ගන්න තිබුණා. එතන මට ආරංචි වුණා මම පරීක්ෂණවලදී කියුණා පොලිස් නිලධාරීන් කියලා. කවුරු නිලධාරීන් ආවත් අයිතු තැනක සිටලා ගිනියමියක් අරගෙන පහර දෙනකොට කඩාගෙන එනකොට එතන මේ නිලැඳුම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඒ පිටිපස්සෙන් ආවනම් තවත් අතිරේක වාහනයක් ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඒ නිසා එතන අඩුපාඩු තියෙනවා. කොළඹ ග්‍රෑන්ඩ් ප්‍රාස් ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සමගත් අඩංගුටගත් සැකකරුගෙන් රඳවා තබා ප්‍රශ්න කරන බව පොලිසිය පවසන බව ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගත් අදාළ සැකකරුගෙන් ලද තොරතුරු මත හෙරොයින් ජවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ප්‍රධාන සැකකරුගේ දිවස පරීක්ෂා කිරීමේදී සංගවා තිබූ රුපියල් මිලියන 3ක මුදලක් රන්මාල මුදු කරාබු සහ උගසට ලබාගත් ඉඩම් ඔප්පු සහ රථවාහන යතුරු කිහිපයක්ද සිය භාරයටගත් බවයි අදාළ හෙරොයින් තුගය මුහුදු මාර්ගයේ ඔස්සේ ලැබී ඇති බවට විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා. එම හෙරොයින් තුගය ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට ගෙනීම සඳහා යොදාගත් මෝටර් රථයක් සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන්දියාව වැනි රටවලින් මෙරටට ගෙන්වනු මත්ද්‍රව්‍ය ඇතුළු නිති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රේකු කාර්යාලයක් පිහිටුවීමට රේකු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රේකු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා වන සැලසුම් මේ වන විට සකස් කර ඇති බවයි. උතුරේදී ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා නිවාරණ කාර්යාල නැවත ස්ථාපිත කිරීම සඳහා වැඩපිළිවෙළ යොදනවා. දෙපාර්තමේන්තුවට පුරප්පාරුති නිලධාරීන් බඳවාගෙන ඔවුන් පුහුණු කර මේ වැඩපිළිවෙළ යොදාගෙන දැනටමත් වැඩපිළිවෙළ යොදනවා. උතුරු ප්‍රදේශය ඉන්දියාවට තම ආසන්නයේ පවතින නිසා මත්ද්‍රව්‍ය ජාවාරම සානුකූල ජාවාරම් නිරන්තරයෙන්ම සිදුවන ප්‍රදේශයක්. දැනට අපිට ලැබී තියෙන තොරතුරු අනුව උතුරු ප්‍රදේශය හරහා මෙරටට කේළුර ගංජා සහ වෙනත් බඩු භාණ්ඩ හොරෙන් ආනයනය කිරීම
ගැනීමට කටයුතු යොදා තිබෙනව හෙළිවී තිබෙනවා. ඒ අනුව අපගේ කාර්යාල නැවත පිහිටුවීමට පියවර ගැනීම තමයි අපගේ කුමාරමුණ. මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුහුණුව ලත් නිලධාරීන් කටුනායක හා මත්තල ගුවන්තොටුපළවල යෙදවීමටද පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වෙනවා. ඒ පෙරවරු 10ට ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්. දැන් ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. අන්තර් පාසල් ලීග් රක්බි තරගාවලියේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමග පැවති තරගයෙන් කොළඹ ඉසිපතන විද්‍යාලයේ ජයගත්තා. CRNFC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු වර්තය අවසන් වන විට ලකුණු 17-15 ලෙස ඉදිරියෙන් සිටියේ ඉසිපතන විදුහල් කණ්ඩායමයි. දෙවැනි අර්ථයේදී නැවතත් ක්‍රියාත්මක වූ ඉසිපතන කණ්ඩායම එම අර්ධයේ ලකුණු 22-17 ලෙස පෙරමුණ ගත්තා. ඒ අනුව ලකුණු 39-32 ලෙස තරගයේ ජයගත්තේ ඉසිපතන විදුහල් කණ්ඩායමයි. උත්සාහ දිනුම් 4කින් ප්‍රවර්තන 3කින් සහ දඬුවම් පහර 2කින් ඉසිපතන විදුහල් කණ්ඩායම සියලු ලකුණු 39 රැස් කළා. ඒත් සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. Hotline 0114 896 896 www.newsfirst.lk feedback @newsfirst.lk